අහසෙන් වැටෙන එක දිය බිඳකුදු මිනිස් පරිභෝජනයෙන් තොරව මුහුදට යා නොදෙන්න. මහා පරාක්‍රමබාහු රජතුමා. අපේ මුතුන් මිත්තෝ ජලය වටිනාකම මනාසේ අවබෝධ කරගෙන සිටියහ. පොළොන්නරුවේ රජකම් කළ මහා පරාක්‍රමබාහු රජතුමා කරන ලද ඉහත දැක්වෙන උදාර ප්‍රකාශය ක්‍රියාවට නංවමින් ඔහු සමුදුර පරයෙන් වැව් විදි කළහ. පරාක්‍රම සමුද්‍රය එයට ඉතාමත් සුදුසු නිදසුනකි. ජලය මිනිසාගේ ජීවයයි. ජල සම්පත ආරක්ෂා කිරීම ලෝකවාසී සියල්ලන්ගේම වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස දැක්වීම ඉතාමත් නිවැරදිය. මන්දයත් මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් අතුරින් ප්‍රමුඛතම ඇත්තේ ජලයයි. ජල සම්පත විනාශ වීම තුළින් මුළු මහත් සත්ව ප්‍රජාවටම හානිකර තත්ත්වයන් උදා වනු ඇත. මිනිසුන්, සතුන්, ගස්වැලාදී ජීවයක් ඇති සියලුම සත්වයන්ට ජීවත්වීම උදෙසා වාතය හා ආහාර අත්‍යවශ්‍ය වන්නාසේම ජලයද අත්‍යවශ්‍ය වේ. ජලය ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරන ලද අපූර්වතම නිර්මාණයක් මෙන්ම අපට දායාද කරන ලද මහඟු සම්පතකි. පෘථිවියෙන් වැඩි ප්‍රමාණයක් පිරී තිබෙන්නේ ජලයෙනි. ඒ නිසාම ජලය ඉතා දුලබ දෙයක් බව පැවසීම ඇතැම් විට විහිළුවක් ලෙස පෙනෙනු ඇත. පෘථිවි පෘෂ්ඨයෙන් 71%කට වැඩි ප්‍රමාණයක් වසාගෙන පවතින ජලය ප්‍රතිශතයක් ලෙස ගත් විට එයින් මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි ප්‍රමාණය 10% ගණනක් තරම් පහළ අගයක් ගන්නා බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. සාගර සහ මුහුදු තුළ 97%කට වැඩි ප්‍රමාණයක් කරදිය ලෙස තැන්පත් වී ඇති ජලය ග්ලැසියර හා අයිස් වැස්මක් ලෙස 2.58%ක් පමණ ප්‍රමාණයක් ඝන අවස්ථාවේ පවතී. ගංගා, විල්පොකුණු ආදී ඇත්තේ 0.06%ක් තරම් ඉතා කුඩා ජල ප්‍රතිශතයකි. මිනිසාට ප්‍රයෝජනයට ගන්නට හැකියාව තිබෙන්නේ ඒ අඩු ප්‍රතිශතයක් සහිත ජල ප්‍රමාණයයි. ඝන, ද්‍රව, වායු ලෙස ආකාර තුනකින් සමන්විත ජලය විවිධ ආකාරවලින් මිනිස් පරිභෝජනය සඳහා යොදා ගනී. ආහාර නොමැතිව වැඩි කාලයක් ගත කරන්නට හැකි නමුත් ජලය නොමැතිව අපට ගත කරන්නට හැකි කාලය ඉතා සීමිතය. ශාරීරික විජලනය වීම තුළින් මරණය පවා කැඳවීමට හැකි බැවින් ජලය පානය කිරීම ශරීරයේ දැඩි අවශ්‍යතාවයකි. ශරීරයේ ජල ප්‍රමාණය අඩුවීමෙන් සිරුර විවිධාකාර රෝගාබාධයන්ටද ගොදුරුවන අතර මිනිස් දේහයේ 55% සිට 78% දක්වා ප්‍රමාණයක් සමන්විත වී තිබෙන්නේද ජලයෙනි. දිනකට ලීටර් 1 සිට 7 දක්වා ප්‍රමාණයක් ජලය පානය කිරීම මිනිස් සිරුරකට අත්‍යවශ්‍ය වන අතර මෙන් සිරුරේ නිවැරදි දේහ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්නට හැකියාව ලැබේ. කෘෂිකර්මාන්තයේ ඇතුළු සියලු කාර්මික කටයුතු සඳහාද ජලය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය අංගයක් වන අතර විවිධාකාර විනෝදාත්මක කටයුතු සඳහාද මිනිසා ජලය යොදා ගනී. පෘථිවියේ කාන්තාර ආශ්‍රිත ප්‍රදේශයවල ජලය ඉතාම අවම මට්ටමක පවතින අතර එබඳු පෙදෙස්වල වාසය කරන පුද්ගලයන්ගේ ජල අවශ්‍යතා පිරිමසා ගැනීම ඉතාම අසීරුය. වනගහනය සහ ශාකවල පැවැත්ම මත භූගත ජලය සහ වර්ෂාව පිළිබඳ තීරණය වන බැවින් ජල සම්පත සුරකින්නට නම් වනාන්තර ආරක්ෂා කිරීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. මිනිසා බැහැර කරන පොලිතින්, ප්ලාස්ටික් ආදී සියලුම අපද්‍රව්‍ය ජලමාර්ගවලට මුදා හැරීම තුළින් සහ කර්මාන්ත ශාලාවලින් පිටකරන අපජලය, කෘෂි රසායනික ද්‍රව්‍ය ආදිය නිසා ජල සම්පත සම්පූර්ණයෙන්ම විනාශ වී යන අතර සුරක්ෂිත ලෙස ජලය භාවිතා කිරීමට හුරු නොවීම හේතුවෙන්ද ජල සම්පත ක්‍රමෙන් ක්ෂය වෙමින් පවතී. මෙම කැලිකසල ජලයට මුදා හැරීම තුළින් පානීය ජල මූලාශ්‍ර අපිරිසිදු වීම, සත්වයින් සඳහා විවිධ හානිකර තත්ත්ව ඇතිවීම, ලංකාවට අනන්‍ය වූ ශාක සම්පත් විනාශ වීම, පිරිසිදු පානීය ජල හිඟය ඇතිවීම, විවිධ ලෙඩ රෝග ඇතිවීම, මරණ ප්‍රමාණය ඉහළ යාම, අසාත්මිකතා ඇතිවීම වැනි විවිධ හේතුන් රාශියකට මුල පුරන්නකි. තවද ජල සම්පත අපවිත්‍ර වීම කෙරෙහි විවිධ මානුෂීය ක්‍රියාකාරකම් හා සත්ව ක්‍රියාකාරකම්ද හේතුපාදක වන ඇත. නමුත් වර්තමානයේ දියුණු වෙමින් පවතින කර්මාන්ත ලෝකයේ තුළ මෙම කර්මාන්ත ශාලා තුළින් නිකුත් කරනු ලබන අහිතකර වායුන් හා කැලිකසල හේතුවෙන් ස්වභාවික පරිසරයට බොහෝ සෙයින් තර්ජන එල්ල වෙමින් පවතිනු ඇත. මන්ද මෙහි අඩංගු අහිතකර රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය ස්වභාවික ජල මූලාශ්‍ර පද්ධතිවලට විවෘත කර දැමීම තුළින් එහි පවිත්‍රතාවයට ප්‍රධාන ලෙසින් තර්ජනයක් ඇති කරනු ලබයි.
මෙම කර්මාන්ත ශාලාවලින් එක් රැස් කොට මුදා හරිනු ලබන අපද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් යුතුව මුදා හැරීම තුළින් සිදුවන අහිතකර ප්‍රතිඵල රාශියකට තරයේ පිළිතුරු ලබා දිය හැකි වනු ඇත. එහිදී ප්‍රධාන වශයෙන් රටක් ලෝකයක් තුළ පවත්න මෙම කර්මාන්ත ආශ්‍රිතව ඇතුළත් නීතිරීති රෙගුලාසීන් තර කිරීම මෙම ගැටලුවට පිළියම් ලෙස යොදාගත හැකිය. එසේනම් සොබාදහම විසින් ලබා දෙන විශිෂ්ටතම දායාදය ලෙස ජලය හඳුන්වන්නට හැකි අතර ශරීරයේ ජල අවශ්‍යතාවය පිරිමැසීමට පමණක් නොව ආහාර නිෂ්පාදනය ආහාර පිසීම ඇතුළු තවත් බොහෝ කටයුතු සඳහා මිනිසාට ජලය නොමැතිවම බැරි සාධකයකි. ජලය මිනිසුන්ට නිරායාසයෙන් ලැබෙන නිසා මිනිසුන්ට ජලය වටිනා සම්පතක් බව නොවැටහි. නෑම, ආහාර පිසීම, පානීය කිරීම වැනි ක්‍රියාවන්ට දායක වන ජලය, ගස් කපා දැමීම, කැලි කසල ජලයට බැහැර කිරීම වැනි ක්‍රියාමාර්ග නිසා විනාශ වේ. පැල සිටුවීම, ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීම, කැලි කසල ජලයට බැහැර නොකිරීම වැනි ක්‍රියාකාරකම් මගින් ජලය රැකගත හැකිය. එනිසා අපට නිරායාසයෙන්ම සෝභා ධම්මාතා විසින් දායාද කරන ලද මෙම මහඟු සම්පත රැක ගැනීමට වෙර දරමු.